අයිබෝන් ලැබුවව මේ නත්තල ඔබට ඉතාමත් ප්‍රීතිමත් නත්තලක් වේවා කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට ශ්‍රී ලංකාවාසි සියලුම කිතුණු බැතුමතුන්ට මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ උත්සව සමයේ ඔබේ ආහාර වේල වගේම ඔබේ ආහාර මේසය වඩාත් රසවත් කරගන්නවා වගේම වඩාත් පෝෂණදායී කරගන්නට ආරාධනා කරනවා ඔබට මයික්‍රෝ ග්‍රීන් ඔබේ ආහාරයට එකතු කරගන්නට කියලා. පසුගිය මාසයේ අපේ වැඩසටහනින් අපි ඔබට ඉදිරිපත් කරා කොහොමද මයික්‍රෝ ග්‍රීන් නිවැරදිව වගා කරගන්නේ කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් මේ නිසාම අද දවසේ අපි ඔබට ඉදිරිපත් කරන්නට හිතුවා මේ මයික්‍රෝ ග්‍රීන් භාවිතා කරලා ඔබට ඔබේ ආහාර රසවත් කරගන්නට මොන වගේ ක්‍රමවේදයන් යොදා ගන්නට පුළුවන් කියන එක පිළිබඳව ඔබව දැනුම්වත් කරන්නට. ඉතින් මේ සඳහා අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා මේ මයික්‍රෝ ග්‍රීන් සම්බන්ධයෙන් පරීක්ෂණ රාශියක් සිදු කරපු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පරීක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා ආචාර්ය රංජිත් ප්‍රනාන්දු මහත්මයා. ඉතින් ඔබව සාදරයෙන් අද වැඩසටහනට පිළිගන්නවා අයිබෝන්. ඉතින් අපි මුලින්ම දැනගමු මේ වකවානුව කියන්නේ ඇත්තටම පෝෂණය සම්බන්ධයෙන් විශාල ගැටුවලට මුහුණ දෙන්නට අපේ ගෘහණියන්ට වගේම අපි සියලු දෙනාටම සිදු වෙලා තියෙනවා. ඉතින් මේ මයික්‍රෝ ග්‍රීන් අපේ ආහාර වේලට භාවිතා කරලා අපිට මොන වගේ පෝෂණයක්ද එකතු කරගන්නට පුළුවන් වෙන්නේ? ඔව් අසලා මේ මයික්‍රෝ ග්‍රීන්ස් ගැන එයින් ලැබෙන පෝෂණය ගැන කතා කරනකොට අපේ ඇත්තටම රටේ අද ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක ළමා සෞඛ්‍ය ගැන පෝෂණය ගැන විශාල වශයෙන් කතා කරන මේ වකවානුවේදී මයික්‍රෝ ග්‍රීන්ස් වලින් ලැබෙන පෝෂණය ඇත්තටම ගොඩාක් වටිනවා. මොකද මම එහෙම කියන්න හේතුව මයික්‍රෝ ග්‍රීන්ස් කියන්නේ අපි වවා ගන්න පැල අවස්ථාවේදී එහි වර්ධක අවස්ථාවට වඩා අපි ගිය සත්‍යයේ ගිය මාසයේ වැඩසටහනුත් කතා කරා 5 ගුණයේ සිට 40 ගුණය වෙනකන් විතර විශාල පෝෂක ප්‍රමාණයක් කැටි වෙලා අන්තර්ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම මෙහි අන්තර්ගතය වන්නේ ප්‍රෝටීන්, විටමින් වර්ග සහ ඛනිජ ලවණ වර්ග. භෝග වලින් ලබා ගන්න අපහසු විටමින් C, විටමින් E, විටමින් K වගේ දුර්ලභ විටමින් වර්ග රාශියක් අපිට ලබා ගන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම අපිට අවශ්‍ය දිනකට අවශ්‍ය වෙන මිනරල්ස් එහෙම නැත්නම් ඛනිජ ලවණ සම්පූර්ණ ප්‍රමාණයෙම ලබා ගන්න පුළුවන් මේ මයික්‍රෝ ග්‍රීන්ස් පොඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීම තුළින්. මෙහිදී මේ මයික්‍රෝ ග්‍රීන්ස් තුළින් ඇන්ටිඔක්සිඩන්ට් විශාල ප්‍රමාණයක් අපේ ශරීරයට එකතු කර ගන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍යයෙන් පීනෝලික් කම්පවුන්ඩ්ස් කියලා අපි කියනවා. එතනින් පස්සේ වර්ණක ක්ලෝරෆිල්, ඇන්තොසයනින් වගේ වර්ණක වර්ග, සමහර විටමින් උදාහරණයක් විදිහට ඇස්කෝබික් ඇසිඩ්, විටමින් E වගේ දේවල් ඔක්කොම ඇන්ටිඔක්සිඩන්ට් ගණයට වැටෙනවා. ඉතින් මෙන්න මේ ඇන්ටිඔක්සිඩන්ට් සපයන්න පුළුවන් හැකියාව, මේ ශක්තිය අපි කියනවා ඇන්ටිඔක්සිඩන්ට් පවර් කියලා. මේ ශක්තිය විශාල වශයෙන් වටිනවා අපේ ශරීරවල යම්කිසි හේතු මත, විවිධ හේතු මත ඇති වෙන පිළිකා සෛල නැසීම මර්ධනය කිරීම සඳහා. ලංකාවේ දරුවන්ගේ පෝෂණ ගැටලු ඇතිවීමින් පවතින මෙවන් වකවානුවක ඒ සඳහා කදිම විසඳුමක් වේවි මේ මයික්‍රෝ ග්‍රීන්ස්. හොඳයි, මේ මයික්‍රෝ ග්‍රීන් කියන්නේ ඇත්තටම දවස් 7ක වගේ මේ කුඩා පැලැටියක්. ඉතින් අපිට මේ සඳහා ඕනෑම භෝගයක බීජ භාවිතා කරලා මේ මයික්‍රෝ ග්‍රීන් වගා කරගන්නට පුළුවන්ද? ඇත්තටම පසුගිය වැඩසටහනෙත් කතා කරා තාම මේක අපේ රටට අලුත්ම අලුත් ක්ෂේත්‍රයක්. අපි මේක සංවර්ධනය කරගත යුතු, දියුණු කරගත යුතු තත්ත්වයක්. ඉතින් මේක නිසා තවමත් ක්‍රමවේදයක් නිර්මාණය වෙලා නැහැ මේ වෙනුවෙන් සකස් බීජ සකස් වීම පිළිබඳව. ඉතින් ඇත්තෙන්ම අපිට උපාය මාර්ගයක් විදිහට යොදා ගන්න පුළුවන් මිල අඩු වාගාවන් සඳහා ලැහැස්ති කළ බීජ යම් ප්‍රමාණයක් අපිට යොදා ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට හැකියාව තියෙනවා උදාහරණයක් විදිහට අපේ ළඟ වෙළඳ සැලේ තියෙනවා අබගෝනියා, එතකොට මුං ඇට, කව්පි වගේ බීජ වර්ග. අපිට පුළුවන් එයින් පුංචි ප්‍රමාණයක් ගෙනල්ලා පැලවෙනවද කියලා මුලින් පරීක්ෂා කරලා බලන්න. ඊට පස්සේ අපිට පුළුවන් පැලවෙනව නම් 75%ක්වත් අපිට පුළුවන් යම්කිසි බීජ ප්‍රමාණයක් මිලට අරගෙන මේ මයික්‍රෝ ග්‍රීන්ස් වගාව ආරම්භ කරන්න. ඉතින් මං හිතනවා මේ වෙනකොට කීපයක්ම කීප පළකින් මේ කියන්නේ බීජ නිෂ්පාදන සමාගම් කීපයක්ම අදහස් දක්වලා තියෙනවා. අපිත් එක කතා කරලා තියෙනවා ඉදිරි අනාගතයේදී නොදුරදීම මේ මයික්‍රෝ ග්‍රීන් සඳහා වන විශේෂ බීජ එකතුවක් වෙළඳපළට නිකුත් කරන්න. එහෙම නැත්නම් ගොවීන්ට පවා හැකියාව තියෙනවා යම්කිසි ප්‍රමාණයකට බීජ නිපදවලා මයික්‍රෝ ග්‍රීන් සඳහා වෙළඳපළට එකතු කරන්න. හොඳයි, අපි මේ අපේ ආහාර වේල සකස් කර ගැනීමේදී අපිට කොයි විදිහෙරද මේ මයික්‍රෝ ග්‍රීන් අපේ ආහාරයට එකතු කරගන්නට පුළුවන්? ඔව් අත්සලා, ඇත්තෙන්ම
මයික්‍රෝග්‍රීන්ස් වඩාත්ම සුදුසු වන්නේ නැවුම් විදිහට. ඒ කියන්නේ ෆ්‍රෙෂ් විදිහට ආහාරයට ගන්නව නම් තමයි. මොකද එහි පෝෂ සංඝටක 100%ක් නොනැසී අපිට ආහාරයට ශරීරයට එකතු කරගන්න පුළුවන් වෙන්නේ මේ නැවුම් ලෙස ආහාරයට ගත්තොත් තමයි. මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනි සමහර විටමින් වර්ග හරියට තාප සංවේදී වෙනවා. සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක 40ක් 50ක් වගේ වෙනකොට විටමින් C විනාශ වෙන්න පටන් ගන්නවා. විටමින් E වගේ විටමින් වර්ග විනාශ වෙන්න පටන් ගන්නවා. මේක නිසා ඇත්තෙන්ම අපි යෝජනා කරන්නේ ලෝකේ පරිශ්‍රණලි සොයාගෙන තියෙන විදිහට නැවුම් විදිහට ආහාරයට ගැනීම. ඒත් එක්කම ඔබට පුළුවන් යම්කිසි කෙනෙකුට අමාරු නම් ෆ්‍රෙෂ් කියන්නේ මේ විදිහට නැවුම් විදිහට ආහාරය ගන්න ආහාරයට ගන්න බ්ලාන්ච් කරලා අපි දන්නවා උණු වතුර ප්‍රතිකාරයක් කරලා ආහාරයට ගන්න පුළුවන්. එහෙම නැත්නම් සුප් එකකට එකතු කරලා ආහාරයට ගන්න පුළුවන්. හොඳයි. ආහාර පරිශ්‍රණ ඒකකයේ අපේ පිරිසක් සූදානමින් ඉන්නවා ඔබට කොහොමද මයික්‍රෝග්‍රීන් භාවිතා කරලා හදා ගන්නට පුළුවන් විවිධ වට්ටෝරු පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. අද සාදා ගන්න යන්නේ අලිපේර සමග මයික්‍රෝග්‍රීන් සලාඩ් එකක්. පළමුවෙන්ම අපි මේ සඳහා අවශ්‍ය පේස්ට් එක හදා ගන්න ඕනේ. ඒකට මයෝනීස් ස්වල්පයක්, අබ ස්වල්පයක්, දෙහිඋෂ ස්වල්පයක්, ලුණු කුඩු ස්වල්පයක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, ලුණු ස්වල්පයක්. ඉන්පසු මේ මිශ්‍රණය මේ ආකාරයට කවලම් කරගන්න ඕනේ. මේ කවලම් කරගෙන අවසානයේදී අපි මේ මයික්‍රෝග්‍රීන්ස් වර්ග කිහිපයක් මේට කවලම් කරන්න ඕනේ. මේ සාදාගත්ත පේස්ට් එක ඊට පස්සේ මේ වගේ අලිපේර ගෙඩියේ ඇටේ ඉවත් කරගෙන මේට පිරුමක් වශයෙන් යොදා ගන්න පුළුවන්. මේ වර්ණවත් කිරීමට මයික්‍රෝග්‍රීන්ස් මේ ආකාරයට උඩින් දමා ගන්න පුළුවන්. ඊට අමතරව පෝෂණ ගුණය වැඩි කර ගැනීමට අපිට පුළුවන් තල ඇට ස්වල්පයක් මේ ආකාරයට ඉස ගන්න. පැපොල් වැනි පළතුරු සඳහාද අපිට මේ රෙසිපිය යොදා ගැනීමට පුළුවන්. මේක හඳුන්වන්නේ මයික්‍රෝග්‍රීන්ස් සමර් රෝල්ස් කියලා. අපි මුලින්ම තීරු කපාගත් පිපිඤ්ඤා කෑල්ලක් අරගෙන ඒක මැදට සිහින්ව කපාගත් අඹ, තීරු කපාගත් කැරට්, පස්සෙ මේක මයික්‍රෝග්‍රීන්ස් අපි අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න පුළුවන්. වර්ග කීපයකින් අපිට දාන්න පුළුවන් අවශ්‍ය නම්. අපිට මෙහිදී අඹ වෙනුවට අන්නාසි වගේ පළතුරු දා ගන්න පුළුවන්. ඒ වගේම පිපිඤ්ඤා වෙනුවට ගර්කින් වගේ ඉලුවක් ගන්නත් පුළුවන්. මේක අන්තිමට අපි මේ ටූත්පික් එකකින් රඳවා ගන්න පුළුවන් මේ අවශ්‍ය විදියට දෙපැත්තෙම සවිලෙන ආකාරයට. අපිට මේ ආහාරට ගැනීමේ සෝස් වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන්. මේ වගේ දෙයක් දුන්නාම ළමයි කැමැත්තෙන් ආහාර ගන්න කියලා හිතනවා. දැන් අපි සාදා ගන්න යන්නේ මයික්‍රෝග්‍රීන් සමග තවත් සලාදයක්. පළමුවෙන්ම අපි කරන්න ඕනේ මේ සඳහා අවශ්‍ය මිශ්‍රණය පේස්ට් එක, ඒ කියන්නේ නැත්තම් අපි කියන සෝස් එක සාදා ගැනීම. ඒ සඳහා සෝයා සෝස් ස්වල්පයක්, ලුණු කුඩු ස්වල්පයක්, සුදු ලුණු ස්වල්පයක්, කැලිමිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට, කපාගත්ත ලීක්ස්. ඉන්පසු මෙය මේ ආකාරයට මිශ්‍ර කරගන්න ඕනේ. මේ සඳහා අපිට මෙවැනි මුං, දම්බල, මේ වගේ මයික්‍රෝග්‍රීන්ස් භාවිතා කරන්න පුළුවන්. ඒත් පුළුවන් මේ මයික්‍රෝග්‍රීන්ස් බ්ලාන්චීකරණය කරලා ඉවර වෙලා අපේ සලාඩ් එකට යොදා ගන්න. මේ උතුරන වතුරේ විනාඩියක් පමණ බ්ලාන්චීකරණය කරගන්න ඕනේ. විනාඩියක් පමණ බ්ලාන්චීකරණය කරගත් මයික්‍රෝග්‍රීන්ස් ටික අපි ඒ විගසම මේ කූල් වතුර, ඒ කියන්නේ මේ සිසිල් ජලය භාජනයක දමා ගන්න ඕනේ මේ ආකාරයට. මේ සිදු කරන ලබන්නේ අපි නැවත තවදුරටත් පිසීම, මේ ඉදීම, ඒ කියන්නේ ඉදීම වළක්වා ගැනීම සඳහා තමයි මේ සිද්ධ කරන්නේ. දැන් අපි කලින් සාදාගත් සෝස් එක මේකට උඩින් යොදා ගන්නවා. මේ ආකාරයට පිළිගන්වන්න පුළුවන්. මේ ඕනෑම අපිට බත් සමග වුණත් ආහාරයට ගන්න පුළුවන්.
දැන් අපි මයික්‍රෝ ග්‍රීන් සමග කැරට් සුප් එකක් සාදා ගන්න ආකාරය බලමු. හොඳින් තෙල් රත් වුවාට පසුව පළමුවෙන්ම ලූණු ඉඟුරු බැද ගන්න ඕනේ. කැරට් ටික දා ගන්නවා. මේ සඳහා අපිට ඕනෑම එළවලු, ඒ කියන්නේ සාමාන්‍යයෙන් වට්ටක්ක වැනි එළවලුවක්ද භාවිත කරන්න පුළුවන්. රසවත් රස ගැන්වීමට කැලි මිරිස් ස්වල්පයක්, ලුණු කුඩු ස්වල්පයක්, ඒ වගේම 3-5 කුඩු. 3-5 කුඩු වෙනුවට මසාලා පවුඩර් එක ඌද යොදා ගන්න පුළුවන්. මේ ආකාරයට බැදගත් කැරට් ටික අපි පසකින් තැබලා නිවෙන්නට හැරලා පසුව බ්ලෙන්ඩ් කිරීමට යොදා ගන්න ඕනේ. මේ බ්ලෙන්ඩ් කිරීමට වතුර ස්වල්පයක් දා ගන්න ඕනේ. මේ අඹරාගත් කැරට් මිශ්‍රණයට දැන් අපි පොල් කිරි ටික එකතු කර ගන්න ඕනේ. නැවත බ්ලෙන්ඩ් කර ගන්න ඕනේ. ඉන්පසු අපි එයට අපි සකස් කරගත් මයික්‍රෝ ග්‍රීන්ස් වර්ග කිහිපයකින් යොදා ගන්න ඕනේ මේ විදිහට. නැවතත් අපි ස්වල්ප වෙලාවක් මයික්‍රෝ ග්‍රීන්ස් ටික පොඩි ඉතාමත් කුඩා කැබලි වලට අඹර ගන්න ඕනේ. දැන් අපි මෙම සාදාගත් මිශ්‍රණයට දෙහිඋෂ ස්වල්පයක් අවසානයේදී එක් කරන්න ඕනේ. ඉන්පසු කවලම් කරගෙන මේ වර්ණවත් කර ගැනීම සඳහා සැරසිලි වශයෙන්ද මේ මයික්‍රෝ ග්‍රීන් භාවිත කරගන්න පුළුවන් මේ ආකාරයට. මේ ඇත්තටම උදෑසන ආහාර වේලටද ඉතාමත් සුදුසු පෝෂදායි සුප් එකක් විදිහට අපිට හදා ගන්න පුළුවන්. හොඳයි, ඔබ දුටුවා කොහොමද මයික්‍රෝ ග්‍රීන් භාවිතා කරලා ඔබට ඔබේ ආහාර වේල රසවත් කරගන්න පුළුවන් ආකාර. ඉතින් මේ ආහාර සකස් කර ගැනීම, ඒ වගේම මයික්‍රෝ ග්‍රීන් කොහොමද නිවැරදිව සකස් කරගන්නේ කියන එක සම්බන්ධයෙන් ඔබට විවිධ ගැටලු මතුවෙනවා ඇති. ඉතින් මේ ගැටලු සඳහා ආහාර පරීක්ෂණ ඒකකයේ විදිහට ලබා දෙන්නට පුළුවන් සහාය කොයි වගේද? ඔව්, ඇත්තෙන්ම අපිට මේ ආහාර වට්ටෝරු සම්බන්ධයෙන් විතරක් නෙමෙයි මට යොමු වුණ ගැටලු පසුගිය මාස වැඩසටහනින් පස්සේ විශාල ප්‍රමාණයක් දුරකථන ඇමතුම් මංකව ලැබුණා කියලා. ඒ හැමෝම අහන්නේ කොහොමද විධිවත් පුහුණුවකට සහභාගී වෙන්නේ කියලා. යම් කිසි කෙනෙකුට අවශ්‍යතාවය තියෙනවා නම් දුරකථන ඇමතුමක් ලබා දීලා එහෙම නැත්නම් ඊමේල් මගින් සම්බන්ධ වෙලා අපගෙන් විමසන්න පුළුවන් කොහොමද මයික්‍රෝ ග්‍රීන්ස් වවා ගන්න කියලා. යම් කිසි ගැටලු තියෙනවා නම් අපේ මේ පසුගිය සතියේ කතා කරපු වැඩසටහනත් එක්ක ඊට අමතරව අපි පුවත්පත්වල ලිපි පළ කරලා තියෙනවා සංගරාවල. මීට අමතරව යම් කිසි ගැටලු තියෙනවා නම් අපිට දුරකථනයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගන්නෝරු ආවට හෝ යම් කිසි කෙනෙකුට එන්න හැකියාව තියෙනවා නම් ආහාර පරීක්ෂණ ඒකකයේ දෙසට ගන්නෝරුවට ඕනම වෙලාවක එන්න දුරකථන ඇමතුමක් ලබා දීලා. හොඳයි, අද දවසේ අපි ඔබට ඉදිරිපත් කරා කොහොමද මයික්‍රෝ ග්‍රීන් ඔබේ ආහාර වේලට එකතු කරගන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට ඇග්‍රිකල්චර් බියන් ප්‍රොඩක්ෂන් වැඩසටහනෙන් අපි හැමදාමත් බලාපොරොත්තු වෙන්නේ පෝෂණය යුතු අදහසක් ඉදිරිපත් කරලා ඔබව කෘෂි ව්‍යවසායකයෙකු ලෙස ගොඩනගනවා දක්වන්නට. ඉතින් ලබන අවුරුද්දේ මේ වගේම වැඩසටහනකින් ඔබව හමු වෙන තෙක් ප්‍රාර්ථනා කරනවා ඔබට සුවදායි සතියක්.